మా బాలకాలే ජීවිතේ හිස්තන් පිරුණෝ දවස් මතකයන් වලට පුරවන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අපූර්ව මතකයන් හොයාගෙන අද දවසේදී අපි ආපස්සට යන්න සූදානම් වෙන්න ඉන්න ඔයගොල්ලෝ දන්නවා. වෙනද වගේම අදත් ඔයගොල්ලෝ ආදරය කරන දක්ෂ ජනප්‍රිය කලාවට සම්බන්ධ කෙනෙක් අපි මා බාලකාලේ වැඩසටහනට ආරාධනා කරලා තියෙනවා net මැදිරියට. අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපි මතක් කළා කවුද අද මැදිරියට එන්නේ කියලා. කේශල මනෝජ්. අයිබෝන්. සුබදාසනක්. ජය වේවා. ඉතින් පේශල අයියගේ නමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ගොඩක් දෙනෙක් ඔහු අඳුරගන්නේ තබ්ලා වාදකයෙක් විදියට. හැබැයි ජනාදරයට පත් වෙන්නේ නිවේදකයෙක් හැටියට. අපි ඔහුත් එක්කයි අද ආපස්සට යන්නේ. සම්පූර්ණ නම කොහොමද තියෙන්නේ? දැන් අපි දන්නේ පේශල මනෝජ් විතරයි. මගේ තියෙන්නේ විසුම් පෙරමාරච්චිගේ පේශල මනෝජ්. එතකොට ඉතින් අර සර් නේම කයින් කරලා පේශල මනෝජ් කියලා යනවා. ඔව් ඒකයි. වැඩි පාස්ටි කරන්නේ කියන්නේ මොන හරි ලේසිනේ ඔව් ඒකත් එක්ක හරි. එතකොට අපි දැන් ගම් පළාතට යන්. ඉපදුනේ එක පළාතක. අපි දන්න විදිහට ඊට පස්සේ උන්චි කාලේ දවස් ගෙවෙන්නේ තව පළාතක. ඉපදෙන්නේ ගම්පහ. ඔව් ගම්පහ හොස්පිටල් එකේ තමයි මම ඉපදිලා තියෙන්නේ. මොකද අපේ අම්මලා ඒ කාලේ අපේ තාත්තගේ අම්මගේ අක්කා එයා ඒ කාලේ කසාදඳනලා ඒ ඉඳලා තියෙන්නේ එහෙ. පොඩ අපේ අම්මලා ආවම ජක්ක ගාව ඉන්නවා හරි මේ ටිකක් තියෙනවා ඒකත් එක්ක. කොහෙද ඒ කාලේ ඔය ලලිත කලා විසක් කාඩ් කියලා තිබුණේ. ඒ අපි ලොකු තාත්තා. එහෙ තමයි ඉතින් ඒගොල්ලෝ ඒ මෙවැක් ඉතින් අපි පොඩි කාලේ නම් සෑහෙන ලොකු සම්බන්ධකමක් එහෙ තිබුණා. ඒකත් එක්ක දැන් ඊට පස්සේ මට තේරෙන කාලෙක වෙනකොට මම හිටියේ මෙහෙ දෙමළ. අර කාලේ තමයි يعني පොඩිම කාලේ يعني කුංචි කාලේ. ඔව් කුටිම මතක නැති කාලේ. මතක නැති කාලේ ගැන නෙවෙයි අපි මතක කාලේ ගැන කතා කරන නිසා අපිට දෙමඩගොඩ මතකයන් ගොඩක් තියෙවි. අද අපි දකින්න දෙමඩගොඩමද එදා තිබ්බේ. නෑ එදා වෙනස්. එදා වෙනස් කියන්නේ මෙහෙමයි. එදා ඊට වඩා ගොඩක් සුන්දරයි කියන්නේ අපේ අපිට අපි ෆ්ලැට්ස් ඒව වුණත් ලස්සන මල් බවලා වෙනම කට්ටිය දාලා හිටියා උදේට අතු ගන්න හවසට අතු ගන්න අර බක්කිය වල තියෙන කුණු ඇදලා ගෙනියනවා. ඒ වගේ වෙන පරිසරයක් තිබුණා. හරි ක්ලීන්. ඒ කියන්නේ පඩිපෙල් පවා අතු ගාලා කරලා එහෙම තියෙන මේකක් තිබුණේ. ඉතින් දැන් අර ඉස්සර වගේ නෙමෙයි දැන් සෙනග වැඩි. ඉස්සර ස්පේසස් තිබුණා. ඒ කියන්නේ හිස් තැන් තිබුණා මෙහෙම දැන්. අපේ මෙහෙම ෆ්ලැට් එක අපේ ගෙදර පල්ලෙහාම ගෙදර. පල්ලෙහා ගෙදර අපේ එළිය තනිකර මේ කියන්නේ ලොකු අඹ ගහක් තිබුණා. අපිට මොන හරි වවා ගන්න දේවල් තිබුණා. අර එහෙම තිබුණා. ඉඩ තිබ්බා සෑහෙන. දැන් නෑ ඉතින් ඒක. දැන් වෙනස් වෙලා තියෙන පරිසරේනේ. දැන් පුංචි කාලේ ගොඩක් මතකයන් දෙමඩකරනේ තියෙන පේශලයි. කොහොමද අපි මේ මතකයන් ගැන කතා කරමු? මතකයන් කියන්නේ මෙහෙමයි. මම මුලින්ම ගියේ අපේ ගෙවල් ළඟම තියෙන සෙන් ජෝන්ස් විද්‍යාලයේ. ෆස්ට් ටයිම් මම බොරැල්ලට ගිහුනේ වර්ධන්ට ගියේ. ඒ අතරතුරේ ඉතින් කලාව කියන එක අපේ තාත්තලාට ඉස්සර තිබුණා තියෙනවා. ඒ කියන්නේ අපේ තාත්තලා එහෙම ඔය දූල ගහනවා රොස්නස් මේක තිබුණ කමක් නැහැ නේ මොකක්ද ඉතින් ඒ දේවල්. ඉතින් ඒවත් එක මටත් ඒ ආభాෂය තිබුණා. අපේ ගෙවල් අවට තනිකරම හිටියේ බැලුවම එක එක පැතිවල. දැන් මාලිගා කන්දට ගියත් ඔය අපේ ඔය දෙසක් මේ තාත්තගේ ගම මරදාන ඒ තාත්තලාගේ ගෙවල් වලට හැපත මාලිගා කන්ද අපේ ඔය දූ තාත්තලාගේ ෂොප්ස් වගේක් එහෙම තිබුණා. ඔය විසක් පාඩුවේ ඒ ප්‍රින්ටිං ෂොප් තියෙන තැනක ඒවට ගියාමත් ඒ මාලිගා කන්දෙත් මම චූටි කාලේ දැකලා තියෙනවා. නිකන් හීනෙන් වගේ මතකයි. මොහොමඩ් සාලි මාස්ටර්ගේ ගෙදර ගිහිලා තියෙනවා. එතකොට ඒ අයගේ ගෙදර. එතකොට ඒ ගෙදරට එන ඒ කාලේ කලාකරුවෝ කියන්නේ ඔය හරුන් ලන්ත්‍රා එතකොට මිල්ටන් පෙරේරා ඒගොල්ල හරුන් ලන්ත්‍රා එයා නම් මට හොඳට මතකයි. එයත් එක්ක නිකන් මම ප්ලේ කරලා තියෙන පොඩි කාලේ. අපේ ගෙදරත් එනවා. ඉතින් එතකොට මිල්ටන් පෙරේරා ජෝතිපාල එතකොට ඔය වගේ සෙල්ටන් අංකල් සෙල්ටන් පෙරේරා අන්න ඔය වගේ අයව මට හීනෙන් වගේ මතකයි. හැබැයි මම ආසම පැත්තක් ඒ පැත්ත. ඒ කියන්නේ මොන හරි කලාවකින්ද මන් දන්නේ මම හරි ආසයි පැත්තට යන්න. අපි අපේ තාත්තා ගියොත් සමහරවිට යන්න ට්‍රයි කරනවා. මම ගොඩක් කලාවට උත්සාහ කර ප්‍රබු තාත්තත් එක්ක යන්න. ඕ අපේ අම්මා එච්චර යවන්න කැමති නැහැ. මොකද ඉතින් අර එතන වෙන්නේ පොඩ්ඩක් කාලව බොනවා වගේ පොඩි වගේ තොලිවන්න අපේ අම්මා එච්චරම කැමති නැහැ. ඒ වුණාට මට ආසයි යන්න. ඒ කියන්නේ අපේ ෆ්ලැට් එකේට අපේ මෙහෙම අපේ ෆ්ලැට් එක මේ පැත්තේ තිබ්බ ෆ්ලැට් එකේ තමයි ටෝනි අංකල් හිටි ටෝනි හසර්. එතකොට අපේ
ගෙවල් වලින් නාලන්දේක පාරේ පොඩ්ඩක් ඉස්සරහට ගියාම තමයි කරුණාරත්න අපිසේකර මහත්මයා ගෙදර තියෙන්නේ. එතකොට ගාල්ලගේ අයියා හිටියා යහපැත්තේ. ඉෂාක් අයියලා තාමත් ඉන්නවා. ඉෂාක් අයියලා හිටියා ඉන්නවා. එතකොට ওই වගේ මාර සෙට් එකක් යහපැත්ත දැන් අපේ මෙහෙම ෆ්ලැට් එක යහපැත්තේ රේල් පාර. රේල් පාරෙන් යහපැත්තට පැනනවා අර බෙදකොළඹ හොස්පිටල් එක තියෙන. හොස්පිටල් එකේ පිටිපස්සේ ෆ්ලැට් එකේ තමයි සෑහෙනම කලාකරු ගොඩක් ඉති. මාලිගාවත් සෑහෙන ඉති. හිටියනේ ඔව්. මට ඉස්සර මතකයි ඔය චූටි කාලේ මම සර්සවිපායේ ක්ලාස් යනවා. ක්ලාස් යන්නේ ඔතන මර්දානේ ඔතන පාලම යටින් ඇවිල්ලා. ඇවිදගෙන. ඇවිදගෙන පංචිකාව තරව ඕම පයින් යන්නේ. යනකොට ඔය මදු අයියලා මදු මාදව සතිෂ් පෙරරා ඔය ඔක්කොම ඉන්නවා සෙට් එකේ. මර්දානේ කට්ටිය මාලිගාවත්. ඔයගෙ දිනවා ඉතින්. කට්ටිය හම්බවනවා නේද? හම්බෙලාගෙන ඒගොල්ලෝ අපි වඳුරන්නේ නැහැ. අපි දරාගෙන එනවා ආ මේ මෙහානේ ආ හරිය. හරි පුංචි කාලේ ඉඳලා මේ කලාව කියන එක ඇතුලේ ජීවත් වෙන්න පේශරායට පුදුමාකාර ආසාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔහු අද අපේ රටේ දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් අපිට කතා කරන්න අද ඔවත් එක්ක chance එක තියෙන්නේ ඒ නිසානේ පේශරා. ඒකනේ. නැත්තම් කොහෙද අපි net එකට ඉන්නේ? හරි අපි දැන් ගෙදරට යන් ඔයයි මල්ලි. ගෙදර. ඔව්. කොහොමද දෙන්නගේ බැඳීම? හොඳයි ඉතින් අපි හැමදාම ඒ බැඳීම තිබුණා ඉතින් ඒ දේවල් අපේ මල්ලිලා ඉතින් ඊට පස්සේ යා ගියා ඕ ලෙවල් කළා ඒ ලෙවල් කරා දුන්නද මං දැනේ ඇත්තර මේක තිබුණේ නැහැ ඊට පස්සේ ගියා පිටරටකට ගියාම මම ඊට පස්සේ 2000 තමයි මං ඉන්දියාවට ගියේ ඉස්සෙල්ලා ගියාට පස්සේ ඉතින් අර අපේ මල්ලිලා හැම සෑහෙන ලොකු සපෝට් එකක් දුන්නා ඉගෙන ගන්න දේවල් වලට අර වගේ මොනවද ඒ වගේ තිබුණා ඉතින් උදව් කරා ඔව් ඒ වගේ තිබුණා ඉතින් ඊට පස්සේ අපේ ගෙවල් වලින් හැබැයි හොඳම දේ තිබුණේ අපේ දෙමව්පිය අපිට අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් කරේනේ බල කරේනේ අරගම කරන්න ඕනේ මේකම කරන්න ඕනේ පාඩම් කරන්න ඕනේ ඔව් අපි කරගෙන යන දේට අපිට සපෝට් කරා ඒගොල්ලෝ කියන්නේ අපේ තාත්තලා අම්මලා කියලා කියන්නේ ලොකු පෝසත් මිනිස්සුද මේනේ උපත් මිනිස්සු මේ මිනිස්සු එතකොට ඒ කියන්නේ අපේ තාත්තා මෙතන නිවාස අධිකාරිය වැඩ කරේ ඩ්‍රයිවර් කෙනෙක්. එතකොට අපේ තාත්තා විතරයි රස්සාවක් කරන්නේ. අම්මා මේ ගෙදර. එතකොට අර ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ට තියෙන ආදායමට හෝ ඒගොල්ලන්ට තියෙන වත්කමට හරියන්න දෙන්න පුළුවන් උපරිම සැප දුන්නා අපිට. හරි. ඒ හැමදේම තිබුණා. ඉතින් අපි ඉන්දියාවට ගිහිල්ලා වුණත් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයිනේ. මම අවුරුදු 9ක් විතර හිටියා. ඉතින් ඒ අවුරුදු 9 මේ මිනිස්සුන් පුළුවන් විදිහට අපේ දෙමව්පියෝ අපිට ලස්සනට ඒ දේවල් කරන්න පුළුවන් උපරිම දේ කළා. ඒක තමයි ඉතින් අපි අද මෙතන ඉන්නේ. අම්මා තාත්තා ඒ දෙන්නා ගැන බොහොම ආදරෙන් මතක් කරනවා මල්ලි ගැන. දැන් පුංචි කාලේ දෙන්නා කොහමද කියන්නේ? වලිද? සාමකාමීද? පුංචිම කාලේ ගෙදරදි? මලිත් තියෙනවා දැන්. ගහගන්නේ ඒවා මේවා තියෙනවා ඉතින්. කවුද වැඩි නියෝජනය බර කවුද දෙපැත්තට වැඩිපුර? මල්ලිද ඔයා? රණ්ඩු වෙන්නේ. ඔව්. එහෙම නෑ මම හරි ඉතින් කතාවක් බහක් ආව දෙපැත්තෙන් ගොයින් හරි වැඩේ පත්තු වෙනවා වෙනවා. ඒක තියෙනවා ඉතින්. තියෙනවා. හරි දැන් තාත්තනේ රැකියාවට යන්නේ විශේෂලයි ගෙදර අම්මා ඉන්නවා. දැන් අම්මට තමයි රණ්ඩු බේරන්න වෙන්නේ. මත්තක හිටින්න ගුටියක් දෙකක් ආපු දවසක් තියෙනවද? ඒ කියන්නේ මත්තක හිටින්න ගුටි නොකාපු දවසක් තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. හැමදාම ගුටි. හැමදාම ගුටි කාලා හැමදාම මොකක් හරි හෝ හේතුවක් උඩ එක්කෝ හවස 5-6 වෙනකන් එළියේ සෙල්ලම් කර කර ඉඳලා ඇවිල්ලා හවසට ඇග හොදලා ඊට පස්සේ කරන වැඩක් කරන්නේ එහෙම නැතුව අම්මා 10 පාරක් විතර අර කතා කරාන් පස්සේ කට්ටපයින්නවා එන්න 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 දැන් ඇති එන්න එන්න කියලා නෑ අය හයා මාර වගේ වෙනකනුත් එළියේ අපි හොඳට සෙල්ලම් කරා ඒ කියන්නේ අපිට ඒ අපි ඒ ෆ්ලැට් එකේ ජීවත් වුණාට අපිට හොඳට සෙල්ලම් කරන්න නියම පරිසරයක් තිබුණා. ඔව් දැන් හිතන්නේ ගම් ෆ්ලැට් කියලා කොහොම ඉඩ නැහැ හිර වෙලා එහෙම කියලා. ඔව් ඒ කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි තිබුණේ. ගේ ඉස්සරහා හොඳට සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා. ක්‍රිකට් ගහන්න නම් ක්‍රිකට් ගහන්න ඕන දෙයකට. ඉතින් ඒ හැමදේම අපි මාරු විදිහට සෙල්ලම් කරා. අපි හැමදේම ඒ කියන්නේ එක පැත්තකින් ඒ පැත්තෙන් ඉතින් ඔය දැන් අම්මලා ඉතින් කතා කරනවා එන්නේ නැතුණාම ඒ ගුටි හම්බෙන්නේ නැව තියෙනවා. සමහර වෙලාවට අපේ තාත්තාවොත් ලෙඩේ වැඩේ. තාත්තා වෙන වෙලාවට එළිය හිටියොත් එහෙම ටිකක් ඒ කාලේ ප්‍රශ්නයක් පොඩි. ගේ ඇතුළට ආවේ නැහැ කියලා ඊට පස්සේ අපේ තාත්තා අම්මත් එක්ක තමයි බරබරේ පටන් ගන්න. ඊට පස්සේ තාත්තා සාමාන්‍යයෙන් ගහනවද කොහොමද? ඔව් අම්මට සිල්ම. ගහලා තියෙනවා කියන්නේ බෙල්ට් එකෙන් ගහන්නේ. නිකන් නෙමෙයි. පටියේ. ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම හොඳ දේවල් ඉතින් ඒ හැම දෙයක් එක්කම ඉතින් ඒ කන්ට්‍රෝල් එකත් එක්කනේ මම හැදුනේ අපි හැදුනේ ඉතින් ඒ කන්ට්‍රෝල් එකත් එක්ක තමයි ඉන්නේ ඉතින් ඒ වගේම තමයි අපිට ඒ පැත්තෙන් අපි ඒ එහෙම තිබුණා අපි
දඟලන එක වැඩි අපේ මේ කන්ට්‍රෝල් කරන්න අමාරුයි ඒ දේවල් ඔක්කොම තියෙද්දි දහම් පාසලේ තියෙන ඔක්කොම හොඳ වැඩ ටික කරනවා හොඳ වැඩ ටිකයි නරක වැඩ ටිකයි දෙකම කරනවා ඒ කියන්නේ පන්සලේ එක්කත් ලොකු හොඳ සම්බන්ධකමක් තිබ්බයි කාලේ පොඩි හාමුදුරුවෝ වරේ මේ ඒ ඔක්කොමත් එක්ක ඊට පස්සේ අපි දහම් පාසලේ වා ඊට පස්සේ කටින කාලෙට අපි hina කැමති අපි කොල්ල සෙට් එක ගිවල් පැත්තේ ඉන්න කොල්ල සෙට් එකක් එකතු වෙලා ඉන්නේ ජැන්සියක් හිටියයි කාලේ ඔක්කොම එකතු වෙලා සතියකට එකහමාරකට විතර ඉස්සලා ගිහින් මුළු පන්සලම සුද්ධ කරනවා කටින ඩිසල කානුවෙටන් හොදනවා ඉතින් ඒකේ අපිට අපේ අන්තිම බලාපොරොත්තුව තමයි හවසට ආහුඳුරු බිස්කට් පැකට් එකක් දීලා පොඩි තේ එකක් දෙනවා ඒකේ පොඩි වෙන මේකක් තියෙනවා වෙන අතල් එකක් ඉතින් ඊට පස්සේ අපි පතුරු කණ්ඩායම් තිබුණා අපේ ලී කෙලි කණ්ඩායම් තිබුණා ඉතින් ඒවට අපේ අම්මලා සපෝට් කරා ඒක කපලා ලී කෙලි කපලා පේන්ට් කරලා අරම කරලා හදලා දෙන මේ දේවල් තිබුණා එතකොට දහම් පාසලේට යනවා නම් ඉරිද උදේම නැගිටලා අපි මල් කඩාගෙන යනවා අර වගේ ඒ කියන්නේ අපි කොළඹ පරිසරයේ ජීවත් වුණාට මාර මේ 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 වෙන එන්වයර්න්මන්ට් එකක් තිබුණා මේ පැත්තේ අපිට ඒ හැම දෙයක්ම තිබුණා දැන් සමහර අය කියනෝනේ ගමේ අයට විතරයි ඔබ තියෙන්නේ දැන් ඒ අතරතුරේ අපිට අපේ ගෙවල් එහා පැත්තේ දැන් පිටිපස්සේ අපි ඉස්සර සෙල්ලම් ගෙවල් හදනවා බත්තු යනවා එහෙමත් තියෙනවා හරිද උයලක් තියෙනවා ඒ කියන්නේ එළියේ මේව එකක් හදලා ගෙදරින් හාල් ටිකක් ගෙනියලා උඩ ගෙදරින් තව මොනවා හරි එකක් අරගෙන අර ගෑන් ළමයි ටිකකුත් එකතු වෙනවා ගෑන් ළමයි නුතිය සෑහෙන ඉතිය ඔක්කොම එකතු වෙලා අර මේව බත් කියන්නේ චින්චෝරු බත් ඔය අපිට තේරෙන්නේ නැහැ සමහරවිට හරි බත් එක ගෙදර බත් එක වගේ නෙමෙයි අයි ලුණුවේම නැහැ ඒ වගේ දේවල් තිබුණා ඊට පස්සේ ඔය එක එක දේවල් අපි හිටපු ගමන් පාත්තියක් හදමුද කියලා එහෙමත් හදනවා ඒ කියන්නේ මට හොඳට මතකයි අපි ගෙදරින් ලුණු ගෙඩියක් දෙකක් අරන් ගිහලා හිටවලා කරවිල හිටවලා ඊට පස්සේ ඒ ඒකේ වැලක් එහෙම එනකොට මාර හැපි ඒවා එහෙම ඒ දේවලුත් තිබුණා මම එක පාරක් කොහෙද ගිහිල්ලා හම්බෙලා කෙහෙල් පැලයක් ගෙනල්ලා හිටෙව්වා ඒකේ ලොකු කැන් එනවා ඊට පස්සේ ආහා මේ ඇත්ත කතා එන ජොලි උදේට නැගිට ගමන් ගිහිල්ලා කෙහෙල් පැලේ බලනවා අර පොඩි මොටයි එහෙම ඇවිල්ලා තියෙනවා ඒක ජොලි පස්සේ හවසට ඇවිල්ලා වතුර දානවා ඌව මේවත් කරනවා එතකොට අපේ අම්මා ඉතින් ඊට පස්සේ එක කපලා ඔක්කොම ගෙවල් වලට වටේට පිටේ දෙනවා ඒවා මේවත් තිබුණා. ඒ අතරතුරේ තමයි ඒ කියන්නේ ඒ ඒක එහෙ පැත්තෙන් ඒ වගේ කරද්දි අනිත් පැත්තෙන් එක ගොයවත් ගහක ගෙඩියක් තියෙන්න බෑ හොරෙන් කඩනවා අරවා කරනවා මේ වගේ ඒ වගේවත් තියෙනවා. මේ වගා කටයුතු වගේ සමල්ලවට දහම් පාසලේ කම්ප්ලේන්. ධන ගස්සලා තියෙනවා අම්මා එක්කන් අම්මට එන්න කියලා පණිවිඩයක් කරනවා පයින් එන දුරන මෙතනින් මීටර් 100ක් විතර පන්සල. අම්මා එනකොට අපි ධන ගහගෙන ඉන්නකොට කොහොමද හරි තියෙනවා මොනවාටද දන ගහලා තියෙන ප්‍රශ්නේ ඒක ඒවා එක්කෝ අර භාවනා කරන්න තියෙන ටයිම් එකේ ඇස් අරගෙන ඉඳලා මොන හරි වෙන මොකක් හරි කරලා එක්කෝ මොන හරි දෙල්ලෙක් ගිපො මේ භාවනාව දැන් ඉස්සර අපිට කිරි බනිස් බෙදනවනේ හරිද ඔව් කිරි එකයි බනිස් එකයි බනිස් ගෙඩියයි දෙනවා බෙදුවාන් පස්සේ දැන් අපි භාවනා කරගෙන ඉන්නකොට මේ ඉස්සරයි තියලා යනවා ඕක තමයි කරන්නේ අපි මොකද කරන්නේ අර යහ පැත්තේ ඉන්න කවුරු හරි කෙල්ලෝ සෙට් එක ඉන්නවනේ උන්ගේ යටින් බනිස් ගෙඩියේ යටින් කාලා උඩ ටික මෙහෙම තියලා තිනවා අර භාවනා කර කර ඉන්න වෙලාවේ ඒක ලැත්තර භාවනා කරනවනේ ගෑල්ලා මම අස්වාගෙන අපි අස්වාන්නේ අස් එහෙම දැක්කොත් එහෙම ගුටි සර් මේ මේ හාමුදුරුවන්ගේ නෙමෙයි අර හිටිය සර් කෙනෙක් ඒ සර්ගෙන් හම්බෙනවා උන්ට ඉතින් ඒ වගේ සෑහෙන මෙතනට අද ඇවිල්ලා ඉන්නේ සෑහෙන ගුටි කාලා මේ ඉන්නේ ගුටි කාලා තමයි හැදිලා තමයි මේ අද ඉන්නේ මේ වගේ තැනක මඩ කාලයි මෙතනට ආවේ නෙමෙයි ගුටි කාලා මෙතනට ආවේ හරි ඉතින් එහෙම සුන්දර දේවල් ෆේෂලයිත් එක්ක කතා බහ කරන දේ කියන්නේ පොඩි කාලේ කොළඹ ගෙවුනට දැන් දෙමඩ ගොඩ කියලා කියන්නේ සෑහෙන නාගරීකරණය වෙච්ච පළාතක් අද මේ වෙනකොට හැබැයි ඉතින් ඒ කාලේ ෆේෂලයිලගේ පුංචි කාලේ බොහෝ දේවල් සුන්දර පුංචි කාලයක් බවට පත් කරගන්න බොහෝ දේවල් කරපු පළාතක් හැමදේම තිබුණා ටියුෂන් යන ඒවා තිබුණා අපිට ඊට පස්සේ අපි සිකුරාදා දවසක වගේ නැත්නම් ඉස්කෝල නිවාඩු දුන්නම අපි ගොඩක් වෙලාවට කිරිල්ල වල යනවා අපේ උපම්මලගේ ගෙදර යනවා ඒ යන්න අපි හරි ආසයි මොකද ඒත් දැන් වගේ නෙමෙයිනේ වටේම කජුගස් කැලෑව පාර දෙපැත්තේත් එහෙමනේ දැන් ඔය ගොඩක් හැදිලා තියෙන්නේ ඉතින් එහා පැත්තේ කනත් රිංගනවා අර කජු දෙදින් ගස් වල නගිනවා අර එක කරනවා මේ ඒකට අපි ආසයි ඉතින් ඒ එහෙ යනවා ඊට පස්සේ අපි අවුරුද්දට හැම සිංහල අලුත් අවුරුද්දටම අපේ ගමේ යනවා අම්මගේ ගමේ බදුල්ලේ එතකොට අපේ තාත්තා ওই වොරන්ට් එක තිබුණානේ ට්‍රේන් එකට තියෙනවනේ ඔව් එතකොට එහෙම අපි 10 වගේ මට මතකයි 10 වගේ අපි යනවා ගිහලා 20 වගේ එන්නේ
අවුරුදු ඉවර වෙලා ඉස්සතෙල ගාලා අරව කරලා මේවා කළා. එන්න කැමතිත් නෑ අපි අර මේ එනකොට. අර ඒ වගේ හැම දෙයක්ම තිබුණා අපිට. කියන්නේ ඉගෙනීම ටියුෂන් යන්න ඕනේ විතරක් නෙමෙයි. හොඳට පොඩි කාලේ එන්ජොයි කරා. එන්ජොයි කරා. කතා කරන්න දේවල් අද තියෙන එකයි ගොඩක් අපිට. මේ සාමාන්‍ය ගමේ ළමයින්ට වඩා කතා තියෙනවද කියලා මට හිතෙනවා සාමාන්‍ය. ගම්ම කීපදුන කෙනෙක්ට වඩා කංගු. උත්තරපු දේන ඇති. ගංගා ඒ දේවල් වලින්ට නෑ ඉතින් අපිට දැන් ගංගා ඇලදොල මෙහි නැති වුණාට අපි එක්කෝ අපි යනවනේ මේ බදුල්ල යනවනේ. එහෙම ගියාම මේ අපිට හම්බ වෙනා මේ දේවල් ටික. එහෙම නැත්නම් අපි ඉස්සර මෙතන මේ පුංචම්මලා ගෙදර ගියාම අපේ පුංචම්මගේ අයියලත් එක්ක කොහොම හරි අර යක්කලා තියෙන ඇනිකට් එකේ ඕකේ නාන්න යනවා අර කානුවේ ඕකේ තියෙනවා ඉතින් තිබුණා. ඒ ස්පේස් තියාගෙන නැහැ පුංචි කාලේ හැම එකක්ම එන්ජොයි කරලා තමයි තියෙන්නේ. මේ ඉස්කෝලේ යන් අපි පාසලක මතක් කරා සුසුමේ වර්ධන. ඔව් මුලින්ම සෙන් ජෝන්ස් එකට ගියා. ඊට පස්සේ මම 5 වසර 6 වසරේදී වගේ සුසුමේ වර්ධන. පාසලේ මතක ගැන කියන්නේ. ආ ඉස්කෝලෙත් ඉස්කෝලෙත් ගුටි කාන්න පුළුවන් උපරිම කෑවා. එතකොට ටීචර්ස් ලාගේ. ඔව්. ඒ කියන්නේ මම ඇත්තටම ඒක සන්තෝෂ වෙනවා මොකද දන්නවද? දැන් එකපාරක් අපේ ලක්ෂ්මන් සර් කියලා සර් කෙනෙක් හිටියා වයිල් මේ සිංහල උගන්න. හරි? ඔය සර් සන්ධි පාඩම සන්ධි ටික. සන්ධි 10 නේ? ඔව්. සන්ධි 10 පාඩම් කරවන්න. දාමත් මතකයි මට. දැන් මට පාඩම් අපිට පාඩම් නැති උන්ට දෙනවා කොහොමද දන්නවද? හරිද? මෙහෙම වේවැල් අරගෙන දැන් මෙහෙම පන්තියට ඇතුල් වෙනකොටම දැන් මෙහෙම ඇතුල් වෙනවා නම් මේ පැත්තේ ඉඳන් තමයි මෙහෙම ගහගෙන ඉන්නේ දැන් මම හිටියේ මේ කෙරවලේ වෙලාවට හරිද දැන් මෙතනට එනකොට ඔයා කියන්නේ අතන ඉඳන් ගහගෙන එන ටිකට මට මෙතනට එනකොට පාඩන්නේ බයටම ඒ කියන්නේ නෙගටිව්ලි මම ඒකපාර පූර්වස්වර ලෝක සන්ධිය පරස්වර ලෝක සන්ධිය ස්වර සන්ධිය දැන් මේ තාමත් මතකයි ස්වර ආදේශ සන්ධියකත් ඒ සන්ධි ටික තට ගාල කියලා ඉඳගත්තා මම කල්පනා කරා ඕ දෙයිය බල්ලා වගේ ඉතින් අද ගුටිවලි මේ ඒ වගේ අර ඒ වගේ තිබුණා ඉස්සර ඒ කාලේ ඒ කියන්නේ ඉස්කෝලෙත් ඒ පැත්තයි අනිත් පැත්තයි දෙකම තිබුණා ඒ කියන්නේ කලා උලෙල තිබ්බම ඒ හැම දෙයකදීම අපි ඉස්කෝලේ සෑහෙන මූලිකත්වය අරගෙන ඕ ඒ කියන්නේ අපි සංගීත ටීචර්ට කලා උලෙල තියෙනකොට මම ඕනෙමයි ඒ කාලේ සර් තබ්ලා රෝම ගහන රෝම එක ඒව වුණේ ඒ තබ්ලා හැකියාව කොහමද යන්නේ කුංචි කාලින්දම මම ප්‍රගුණ කළාද අපි ගෙදර තිබුණ අපේ තාත්තලා ඔය ඩෝල ගහනවා يعني අපේ තාත්තට ලොකු මියුසික් ආසාවක් තිබුණා ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් සංගීතඥයෝ නෙමෙයි වුණාට ලොකු මේ රසඥතාවයක් තිබුණා يعني අපේ ගෙදර හොඳ සින්දු හැම වෙලෙම ඇහෙනවා يعني ඒ කියන්නේ අමරදේව සර්ගේ ඇහෙනවා දූතිපාල මයිකයි මට අර ඕන සින්දුවක් මට මතකයි ඒකයි. ඒ කියන්නේ ඒ ඔක්කොම අපේ ගෙදර ඇහිච්ච සින්දු. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර ආටිස්ලා අහලත් නැහැ ඒ සින්දු. මම අපි කියද්දි මේ වගේ දැන් ওই ශාක්කයම දනා අපේ ඉස්සරද හරි උදන්න ඔක්කොම. ඒ වගේ කියන්නේ ඒකයි. කියන්නේ ගෙදර මේකත් එක. එතකොට මම දන්න කාලේ මම ඩෝල ගන්න පොඩි කාලේ. ඒ කියන්නේ ඒ ගහන්නේ කොහොමද කියන එක මම දන්නේ අර තාත්තත් එක්ක සමහරවිට බලාගෙන ඉන්න මොන හරි වෙලාවකින් ඉති කොයින් හරි ගහනවා. ඒකත් එක තමයි දොසි මම සර්සවි පායට ගිල ඉගෙන ගන්න ඕනේ කියන අපේ අම්මලා දැන් මේ පී නන්ද සිරිසර් ගුරුතුමා. ඒක ගාවට. එතකොට එතනක් තිබුණා. ඉතින් අපි මම එතනත් ගිහිල්ලා ඉන්නවා. පොඩි දඟලිල්ලක් තියෙනවා. සර් බයිනවා. අපි ප්‍රැක්ටිස් කරනවා. සර් යනකම්ම ඉඳලා එනවා. සර් මේ ඉතර මතකයි මට සර්ගේ වාහනයටම සර්ගේ තාන් පුරක් දාලා ඔක්කොම කළා සර් දැන් මේ මෙනුවට මම උතින් කොහොම මේ එල්පී ස්ටෙන් එකනේ එල්පී ස්ටෙන් එක අයිනින් ඇවිල්ලා පාලම උඩට නගිනවා උඩින් එන්න ඔව් පාර පයින්නේ පාලම උඩින් ඔව් පාලම උඩින් ඔහොම නැගලා ඔහොම අතන මේ අර මරදාන ස්ටේෂන් එකට මෙහයින් උඩ ඉඳන් මෙහෙන් බලා ඉන්න සර් යනවා ඉතින් ඒ යන හැම වෙලාවකම මම හිතුවේ මමත් වෙන්න ඕනේ කවදා හරි මෙහෙම මමත් වෙන අපි පොඩි මෙහෙම වෙන්න ඕනේ වගේ ටාගට් එකක් තිබුණා. ඒ කියන්නේ හැම වෙලේම මම මගේ මට පොඩි කාලේ නම් ලොකු එකනම් එක අතකින් වාසනාවක් කියලා මම හිතනවා. ඒ කියන්නේ හොඳ ගුරුවරු හම්බුණා. ඒ ගුරුවරු තමයි මම ගොඩක් වෙලාට ෆලෝ කරේ. කියන්නේ අපේ තාත්තත් එක්ක අපේ ගෙවල් වල එහෙම හොඳ ඇටැච්මන්ට් එකක් තිබ්බට අපේ තාත්තට වඩා මම ෆලෝ කරේ ගුරුවරු. එතකොට ඒ ගුරුවරුගේ මේවක හැම වෙලේම තිබුණා. ඒකත් එක්ක තමයි අද හරි දැනකට ගිය ඊට පස්සේ පී නන්සි කිව්වා අන්තිමට
කාලයක් ගිහලා මට ගෝ දැන් මේ හිටියදි යනවා එන්න ඉන්දියාවට ගිහලා මේවා කරනවා කියලා එතනටත් යව්වේ උසදාත්ගේ ගෙදර ඒකත් මට ගෙදර ඉඳගෙන මේ ඉගෙන ගන්න හම්බු. දැන් හැමදාම කතා බහ කරනවා අර ඒගොල්ලොත් අර දෙමව්පියෝ ගෙන් ඈත් වෙලා හිටියා කියන මේ මේක තේරුන්නේ නැහැ. පාළුව තේරුන්නේ නැහැ. පාළුව තේරුන්නේ නැහැ. කියන්නේ දැන් මේ වෙනකොට අපේ ගෙදර අය මේ මේකට වඩා මට උස්තාද් ඇටච් හැම වෙලේම. සත් දවසට සතියට දවස් දෙක තුනක් කෝල් කරනවා කතා බහ කරනවා අර එහෙම ගෙදර කෙනෙක් වගේ. ඔව් කියන්නේ අත්‍තරම කියනවා තාත්තා වගේ තමයි. මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න ඉද්දි මොකක් හරි දෙයක් ගන්න ඉද්දි මම උස්තාද්ට කෝල් කළා උස්තාද් කියයිසෙන් කියලා ඊට පස්සේ උස්තාද් එක්ක ඒ ටික කතා කරනවා වෙන වෙනම දින හින්දි. කියන්නේ එච්චර මට හින්දි මගේ එච්චර ෆ්ලුවන්ට් උනා හේ මොකද මම ඉන්දියාවේ සර්ගේ ගෙදරනේ හිටියේ. ඒගොල්ලෝ මුස්ලිම්. එතකොට ඒ උර්දු මික්ස් හින්දි අර එක දිගට අවුරුදු ගාණක් ඉඳලා ඒ කියන්නේ එක කාලේ එහෙ තිබුණා ඒ කවුරුත් දන්නේ සමහර අය මම ලංකාවේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මං එහෙ එක්කෙනෙක්. එක්කෙනෙක් කියලා. ඔව් ඒ කියන්නේ මට මම ඇත්තම කතාව කියනවා නම් ඒ කියන්නේ අපේ උස්තාද්ලත් එක්ක නෝම්බි අල්ලලා තියෙනවා. හරි? පල්ලි යනවා. අසාන් කියනවා. ඒතකොට ඒගොල්ලෝ ෂියා මුස්ලිම්. මොහරම් කියලා ඒගොල්ලන්ගේ උත්සවයක් තියෙනවා. ඒක කරනවා. එතකොට බ්‍රහස්පතින්දා රැයට මේවක් මයකට යනවා. ඒගොල්ලන්ගේ පල්ලියක් මේවකක් තියෙනවා. ඒකට යනවා. ඒකේ ප්‍රේ කරනවා. එහෙම එහෙම ලොකු මේකක් තිබුණා. දැන් මට මේ ඊයේ පෙරේදත් මම ඊයේ නෙමෙයි පෙරේදා රැයත් කතාලා උස්සත් මට කිව්වා ඔබ මහන්සි වුණානේ මේ ඔබ මේ මාරු විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න ආරම්භ කරනවා. ඒ වගේම තමයි මේ දේවල් උත්තරහනේ ඒකේ මේ ආශිර්වාදේ උඹට තියෙනවා හැම වෙලේම. ඒක අර එහෙමත් කියනවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ මුස්ලිම් මිනිස්සු. එතකොට ඒගොල්ලෝ කලාව කරාට අර අර පැත්තක් තියෙනවා සෑහෙන්න ඒගොල්ලන්ට. එතකොට මේ දේවල් අය කලේ කැමැත්තෙන්ද? ඔව් ඒ කියන්නේ අකමැත්තෙන් කරන්න කවුරුත් බල කරන්නේ නැහැ. බල කරන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර ඇටච් උස්තාත්. ඒ ගෙදරත් එක්ක එච්චර ඇටච්. කාලයක් ගිහිල්ලා නිකන් අර තනිකරම මුස්ලිම්. ඒ කියන්නේ කාලයක් ගිහිල්ලා මම වලති තනිකරම ඒ කියන්නේ වයිදන්නක නෝම්බි තල්ලනවා කියන්නේ උදේ පාන්දර වුණා හරිය අපි කිව්ට්ටක් කාලා ඊට දවසම නෝම්බි. මේ වගේ අල්ලලා ඉඳලා ඊට පස්සේ උස්තාද් එක්ක මේ යාගේ මල්ලී එක්ක ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා මෙව කළා එතනින් තමයි ඒක ඇරලා ඉන්නේ. අර ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් ලොකු මේ ඒ කියන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් මගේ ජීවිතේ ඉගෙනගත්ත දේවල් උයි එක එක ගුරුවරු ගාව හිටපු ඒවයි ඒ කියන්නේ ගත්ත දේවල් ඒ සියලු දේවල් මට පොතක් ලියන්න පුළුවන්. මම කවදාද ලියනවා කියලා හිතාගෙන. එච්චරට දේවල් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා නම් ගිහිල්ලා කවුරු හරි ශිෂ්‍යෙක් ගියාම ඒ කොහොමද මෙව එක කියන එක කේ එක්ස්පීරියන්ස් එක. තියෙනවා නේද? කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්න. පේෂලයිගේ පොත අපි බලන්න බලාපොරොත්තුෙන් ඉන්න. මේ ඉතින් සෑහෙන දේවල්නේ ජීවිතේ ඉගෙන ගන්න. ඒ කියන්නේ මට හැම වෙලෙම පුංචි කාලේ ඉඳන් හීන තිබුණා. ඒ කියන්නේ මම හැම වෙලේම හීන ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම. දැනුත් එහෙමයි. ඒ කියන්නේ හීන තියෙනවා. අපේ තමයි වයිට් කන්නේ නැතුව ඇති මේකෙන් පස්සේ දැනගනි. ඒ කියන්නේ මම තනියෙන් ගියත් මම තනියෙන් කතා කර කර යන්නේ. වාහනේ හරි යද්දි දැනුත් ඉස්සර පයින් යනකොටත් තියෙනවා ඒක. දැනුත් තනියෙන් කතා කර කර යන්නේ. ඒ කියන්නේ මගේ මොකක් හරි මම මොකක් හරි කායක් හරි මොන හරි කරන්න තියෙන දෙයක් වේලාසන මං දෙපැත්ත කතා වෙනවා. ඩයලොග්ස් දෙකද අපි කිව්ව ඔයත් එක්ක යනවා කතා වෙන මොකක් හරි අලුත් වැඩක් කරන්න මේ වෙනවා කියලා. පළවෙනියටම දැන් ඔයා හම්බෙන්න යන පළවෙනි දවසේ මේ වෙනකොට ඒක සම්බන්ධව මට එකපාරට තියෙනවා මම කතා කරනවා. දැන් ඔයා කතා කරන එකත් මම කතා කරනවා. මම කතා දෙන උත්තරෙත් අපි දෙන්නම ඒ ටික යනවා. හැබැයි ඒ ටික තමයි දැන් එතනට ගිහලා වෙලා තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. දැන් දැනට උනත් ඒ කියන්නේ ඒ මගේ තනි ලෝකෙක මම තනියෙන් වෙන සොබියක් ගන්න. ඇත්තම කතාව කියනවා. ඒ කියන්නේ ඒක මාර ගති. ඒක දැන් අපේ ගෙදර ඉතින් ළමයි ඉන්නවා. පූර්ණිකා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් එහෙම කිසි අවුලක් නැහැ. මට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ලාට මම ප්‍රැක්ටිස් කරනවා. ඒ ඔක්කොම තියෙනවා. ගෙදරට සපෝට් කරන ඒ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි එක වෙනම ලෝකයක් තියෙනවා මගේ තනියෙක. ඒකේ මම හැම වෙලෙම ඒකේ ඉන්නවා මගේ හිතින් හැම වෙලෙම වෙන තැනක. ඒක මාර එකක් ඒක. ඒ වගේ ඉතින් පොඩි කාලේ නම් හීන තිබුණා. ඒවා හීන විතරක්ම නෙමෙයි ඉතින් හීන හැබෑ කරගත්ත හීන. හීන හැම හීනයක්ම මට අද වෙනකොට ටික ඔක්කොම හරි ගිහලා තියෙනවා. නෑ කියන්න බෑ. ඒ කියන්නේ මට පුංචි කාලේ තිබුණ මේක ඉගෙන ගන්න ඕනේ මේ මොකද?
ඉගෙන ගත්තා. ඊට පස්සේ මට හිණියක් තිබුණා ඉන්දියාවට ගිහිල්ලා මෙහෙම කරගෙන ඉන්නවනේ අපේ සර්ලා දැකලා ආරෙමේ ඉන්දියාවට ගියා. ඊට පස්සේ ඒක ඉන්දියාවෙත් හිතපු නැති තැනක මට ඉගෙන ගන්න හම්බුණා ගුරුකුලේ වගේ ගෙදර ඉඳගෙන. ඒ කියන්නේ පාන්දර දෙකටත් සමහරලාට මම ප්‍රැක්ටිස් කරගෙන ඉඳලා දෙකට දෙකම මාට විතර තෙමින් උස්තාද්ගේ රූම් එකට තට්ටු කරනවා. තට්ටු කරනකොට උස්තාදි වයිෆ් ඇවිල්ලා අර මොකද ගියා වා යාර් සෝජා අපි جاකේ එම කියලා බයිනවා. මම කියලා උස්තාද් නිදි දැන් කතා කරන්න නැහැ කියලා. ඊට පස්සේ එතකොට උස්තාද් මයිද නැහැ හැරලා ඉන්නේ. උස්තාද් නැගිටලා ටික වෙලාවක් ගියාට පස්සේ එනවා. උස්තාදි මල්ලීමයි ප්‍රැක්ටිස් කරගෙන. ඇවිල්ලා ඉඳගෙන ඔයා හිතන්නකෝ දැන් ගුරුකුලයක ප්‍රධාන ගුරුවරයානේ. ලක්නෝ කියන ප්‍රධාන ගුරුකුලයක් ලක්නෝ කියන්නේ ඉන්දියාවේ තියෙන. දෙල්ලි වලට පස්සේ හැදිච්ච පළවෙනි ගුරුකුලේ. එතකොට ඒකේ ලොක්ක නෙමෙයි. ඔව්. ඉඳගෙන ඊට පස්සේ කතා බහ සහ අපි මටයි මෙයාටයි උගන්වන දේවල් කියන දේවල් ප්‍රැක්ටිකලි කරන දේවල් ටික අපිට ගන්න පුළුවන් ද ඉන්ස්ටිටියුට් එකකින් කියන්නකෝ. බෑනේ. බෑනේ. අපිට ඒ ටික ගන්න පුළුවන් ද සල්ලි වලට? රෑ දෙකට ගිහලා කාට හරි තට්ටු කරලා ගන්න බෑනේ. ඉතින් ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් මට තිබුණා. මට හම්බුණා. එතකොට මම අර කියන්නේ ඊට පස්සේ ඒක ඊට පස්සේ මට තිබුණා මගේ ඇත්තරම මගේ එක ටාගට් එකක් විතරයි මේ වුණේ මට උමනාවලා තිබුණේ මට ඉන්දියාවල ඉන්න. හරි. ඊට පස්සේ කාලයක් යනකොට මට මම කතක් ඩාන්සර්ස්ලත් එක්ක ඒවා මේවා හරි මේ ෂෝ ගහන්න පටන් ගත්තා. එතකොට දිල්ලි යනවා ගහනවා එනවා හරි යනවා මම අන්තිමට මුම්බයි ගිහිල්ලා එකක් ගහලා තමයි ලංකාවට ආවේ. එතකොට මගේ ටාගට් එකක් තිබුණා මං ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ආපහු එහෙ ඉඳලා මුම්බයි ගිහිල්ලා සෙටල් වෙන්න ඕනේ. එහෙ තියෙන එහෙ සාමාන්‍ය ඔය කලාව ඉගෙන ගන්න අයගේ තියෙන ටාගට් එකක් තමයි ඒක. කොල්ලන්ගේ. ටාගට් එක තමයි යාර් මුම්බයි جاගේ සෙටල් වුණා යාර්. වහා جاගේ බොහොත් මෙහෙණත් කරෙන්ගේ. ආ බොහොත් තරක්කී කරෙන්ගේ එහෙමද කියන්නේ. එහෙ ගිහිල්ලා ස්ට්‍රගල් කරනවා. මුම්බයි ගිහිල්ලා ඉන්නවා ස්ට්‍රගල් කරනවා. කියන්නේ කට්ට කාලා අර එතනට එනවා කියන එක ගොඩක් මගේ හිටපු යාළුවන්ගේ අරගලංගෙ මේකලෙන් ගොඩක් තිබුණා. ඒකම මටත් තිබුණා. ඉතින් මුම්බයි මං ගිහිල්ලා තියෙනවා. පළවෙනියට මුම්බයි ගිය දවසෙත් ලොකු මේකක් ආවා. අර මුම්බයි වල තියෙනවනේ හිටපු ගමන් කොල්ල කනවා. ඌ වගේ මේවත් ඒව මේවත් තියෙනවනේ ඉස්සර. එතකොට එහෙමත් බයක් තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. ඒක මෙව වුණා. නමුත් මුම්බයි ගියලා පළවෙනිම පාර මුම්බයි යන මේකෙන් දන්නේ නැතුව යන එක කතර මං වෙනවා. ඌ වගේ ඒවත් තිබුණා. අර අපිට ඉතින් එහෙම එච්චරම ඒක අවුලක් වුණේ නැහැ. මොකද අපි දෙමළ කොට ඉඳන් ගියේ. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක මාර්සි පුරුදු. ඒවා කොහොමද දැකලා ගියේ ඉතින් අවුලක් නැහැ. ඊට පස්සේ දැන් කතා ගොඩක් හින්දා ඔයාලට බෝරින්ද? නෑ. මම වැඩි කතා කරන්නේ. නෑ. ඊට පස්සේ එහෙම ඌමනාවක් තිබ්බ මට ඉන්දියාවේ ඉන්න. මම ඊට පස්සේ ලංකාවට ආවේ මගේ මාස්ටර් එකක් ඉවර වෙලා ආවේ. මම PhD එක කරන්න ආපහු යනවා කියන මේකේ ටිකටුත් දැම්ම මම ඉඳන්. ඔව් ටිකටුත් දාලා ඉන්නකොට තමයි ඊට පස්සේ අපේ එහි ඉඳන් අපේ එක සර් කෙනෙක් ආව ඩාන්ස් කෙනෙක් මෙහි. එයාගේ ෂෝ වගේක් ප්ලේ කරලා ඊට පස්සේ අපි එක දවසක් උණවතුනේ ගියා. ගියාට පස්සේ මගේ හව දැන් මොකද කරන්නේ දැන් ඔබ මම කියලා. එහෙ සමහර අය කිව්වා මේ ඔබ අරින් ඔබට දැන් මේ වැඩ තියෙනවනේ මේ ඉඳාරේ මේක. සර් සර් මට කිව්වා මෙහෙමයි. දැන් ඉන්දියාවේ ඕන තරම් මියුසිෂියන්ලා ඉන්නේ. හරිද? මෙහෙට නෑ. මෙහෙ වැඩක් කරමු. කරලා ඉවරලා එහෙට අපි මේ මේවට හදාගමු. එකක් පොඩ්ඩක් මට වැදුනා ඒක ඊට පස්සේ. ඒකත් කරගෙන යනකොට ඊට පස්සේ ටික ටික ඔය එක එක වැඩවලට මෙව වුණා. ඊට පස්සේ එක ප්‍රෝග්‍රෑම් එකක් කරා ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ජැක්සන් අයත් එක්ක. ජැක්සන් අයත් මට එයත් එක්ක මම ඊට පස්සේ කතා කර කර ඉන්නවා. ඉන්නකොට මට එයත් කිව්වා මෙහෙමයි වේෂද ප්ලේබැක් ප්ලේයර්ස්ලා මේ ලංකාවේ ඕන තරම් ඉන්නේ. කියන්නේ අපි කියමුකෝ සාප්‍රසංගේ කියලා. සාප්‍රසංගේ ගිහිල්ලා ප්ලේබැක් ප්ලේ කරන්න ප්ලේයර්ස්ලා ඉන්නවා. අඳකඩ පහන කිව්වත් ඉන්නවා. ඒ වගේ අය ඉන්නවා. නමුත් ප්ලේයර් ස්ටාර් කෙනෙක් වෙන්න ට්‍රයි කරා. ස්ටාර් කෙනෙක් ලියා. සකීර් හුසෙන් ගත්තොත් රවි ශංකර් ගත්තොත් ඒ වගේ ස්ටාර් කෙනෙක් වෙන්න වේසට වෙනම තැනකට ප්ලේස් වෙන්න. ඒක තමයි කරන්න පුළුවන් කියලා මට ඒ ජැක්සන් අය කිව්වේ. ඉතින් ඒකත් වැදුනා ඒ වෙලාවේ. ඒකත් මේවත් එක්ක ඊට පස්සේ ටික කරගෙන යනකොට තමයි ওই රාජ් හම්බුනේ. ඊට පස්සේ මම ඉන්දියාවෙන් ආවට පස්සේ ඒ රාජ් එක්ක අපි මම වැඩ කරා. මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ක්ලාසිකල් මියුසික් ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මොනවාද මේ ඒ වගේ මේ ඔක්කොම කලාවනේ. ඒවා ඊට පස්සේ තමයි මේකේ සෙට් මේ හම්බුනේ නාලිකාවල නම් කියන්නේ. කමක් නැහැ. කවන්නේ.
ඊට පස්සේ ඒවත් එක්ක යනකොට තමයි මට සෑහෙන උදව් කරා. පස්සේ චන්දනයි හමුනේ, චන්දන වික්‍රමසිංහ. ඉතින් දැනට සහෝදරයෙක් වගේ, සහෝදරයෙක් වගේ ඉන්නේ චන්දන අයියා. ඉතින් චන්දන අයියාගෙන් එක එක දේවල් ඔය මගේ සමහර මගේ life එකේ එක ටර්නින් පොයින්ට් එකකට එනවා නම් එතන චන්දන අයියා තමයි ටර්න් කරේ වෙන පැත්තකට. ඒ කියන්නේ දැන් little star පටන් ගත්තා ඒගොල්ලෝ season 4. ඊට පස්සේ චන්දන අයියා වඳුරනවා, එයත් එක පොඩි වැඩ ටිකක් කළා, යාමාව දන්නවා. එතකොට යාමට කතා කළා මේකේ ට්‍රැක් එක හදලා දෙන්න පුළුවන් ෆයිනල් එකේ. මම හදලා දුන්නා. හදලා දුන්නට පස්සේ මොකක් හෝ ලක් එකකට ඊට පහුවෙන්දා ඊට පස්සේ season 5-4 එකේ දුවේද ඉතින් මම main judge board එකට වැටුණා. ඊට පස්සේ දැන් මේ program ටිකට ආවා මම. එහෙම ඇවිල්ලා program ටිකක් මේ little star ඉවර වෙලා මට දෙරණින් කතාල්ල කිව්වා අපි මෙහෙම පොඩි champion star කියලා program එකක් කරනවා. ඒක මාස 3කට විතර කරන්නේ මේ belt එක cover කරගන්න. ඒක ඇතුලේ අපි මේ program එක කරමු. ඔයා තමයි අපි present කරන්න දාලා තින්නේ. උතුර මම present කළ මොකුත් නැහැ. තමයි දැම්මාට පස්සේ තමයි දැන් ඔය අවුරුදු 8ක් 9ක් විතර තිස්සේ දැන් ඔය ප්‍රෝග්‍රෑම් එක මාස 3 ප්‍රෝග්‍රෑම් එක එන්නේ. ඉතින් ඒ වගේ අර හීනත් එක්කනේ අපි මේ ආවේ මේ කතාව. එතකොට ඒ කාලේ එහෙම එකක් තිබුණ ඉගෙන ගත්තා. කරගන්න ඒ ටික කරා. ඉගෙන ගත්ත කියන්නේ ඉගෙනගෙන ඉවර කරේ නෑ. ඉවර කරන්න බෑනේ මේ විෂය. තාමත් අපි ඉගෙන ගන්න. ඒක තිබුණා. ඊට පස්සේ මට තිබුණා දැන් ලංකාවට ඇවිල්ලා වෙනකොට අපි කසාද බැඳලා නෑ. බැචුලර් ලයිෆ් එක පොඩි නමක් හදාගෙන පොඩි ප්‍රසිද්ධියක් තියෙනවා, චූටි පොඩි වාහනයක් තියෙනවා. අර එහෙම ලයිෆ් එකක් තියෙන්නේ. ආතල් ලයිෆ් එක. ඒ කියන්නේ පිස්සු නටන්න නෙමෙයි. පොඩි එහෙම ලයිෆ් එකකුත් මං ගෙවුවා. මගේ බැචුලර් ලයිෆ් එකක් තිබුණා. එතකොට ඒ කාලෙ වෙද්දි මාව දන්නවා මිනිස්සු. මම කසාද බඳින්නේ 2020 නේ. හරි. එතකොට මිනිස්සු මාව දන්නවා මගේ බැචුලර් ලයිෆ් එක. මට වාහනයක් තිබුණා. ඒවා මේවත් එක අර දැන් වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් එහාට තව හීනව ටිකක් තියෙනවා බලමු මේ ටික. ඒවා අපිට දැම්මම කියන්නේ ඔය පස්සට. හරි. ඉතින් ෆේෂල් අයියා කියලා කියන්නේ මං හිතන්නේ ජීවිතේ හීන දැකලා කියන හීනත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. මම හැම වෙලෙම කියන්නේ මම මගේ ඉගෙන ගන්න මගේ ගෝලයන්ට මගේ ස්ටුඩන්ට්ලට මම කියන්නේ ගෙදර එන හිට ගෙදර මගේ ලොකු ගෝල පිරිසක් ඉන්නවා. නියම කොල්ලු සෙට් එකක් ඉන්නවා. සෙට් ගෑන් ළමයිනුත් ඉන්නවා. ඒ සෙට් එකත් මොකක් හෝ හේතුවක් උඩ මගෙත් එක්ක ඉන්න තමයි එක එක විදිහට මොටිවේෂන් ලා අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි මෙතනට යන්න ඕනේ. يعني මේ විශේෂයෙන් හොඳ තැනක ඉන්න සෙට් එකක් ඉන්නවා මගේ. මම ඉන්දියාවේ ආපු දවසේ ඉඳන්ම මේ වෙනකොට හැදිලා. සෑහෙන නියම කට්ටියක් ඉන්නවා. මම හැම වෙලෙම කියන්නේ. දැන් මේක බලාගෙන ඉන්න අයටත් කියන්නේ අපි මිනිස්සු කියන්නේ හීනවල ජීවත් වෙන්න එපා කියලා. හීනවල ජීවත් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට ඒක achieve කරගන්න අපි කියමුකෝ 100%ක් බැරි වුණා. ඊතර පොඩ්ඩක් පල්ලහට හරි නේද අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක මං කියන්නේ නිකන් මේ අදහසක් විදියට නෙමෙයි මගේ එක්ස්පීරියන්ස් එක. අනිවාර්යයෙන්ම. අපිට චිත්‍රයක් තියෙන්න ඕනේ. කියන්නේ හීනයක් තියෙන්න ඕනේ. ඒක දකින්න ඕනේ. දැක්කම තමයි අපිට හැබෑ කරගන්න try කරන්නේ සහ ආසාවක් ඇති වෙන්නේ. පොඩි කාලේ අමතක නොවන සිදුවීමක් ෆේෂලයි අපි මතක් කරන්නේ. මේ අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. එක එක දේවල් තියෙනවා. එක එක ඉන්සිඩන්ට් මට මතකයි. මම ඌටි කාලේ මොන්ටිසෝරි යන කාලේ සීහි නැති කර මගේ කකුලේ ඇණයක් ඇනිලා ඒක තුවාලයක් වෙලා ඩොක්ටර් කෙනෙක් කකුල කපන්න වෙයි කියලා එතනින් නම් ඒවත් තියෙනවා. ඊට වඩා ඒ ටික එහෙම සාමාන්‍ය දේවල්. මට මතක ජෝතිපාල මහත්මයාගේ මරණය. ඒක අපි බලන්න ගියා දෙපාරක් විතර අපේ අම්මලත් එක්ක පොලිමේ ඉඳලා ඔතන වෙගේ. ඊට පස්සේ මට ඒ සමහර සින්දු යද්දි මතක් වෙන්නේ එදා ආපහු. ඒ කියන්නේ එළි වෙනකන් රෑ සින්දු දාලා තිබ්බනේ ප්‍රදීපයිගේ. එතකොට අපේ ගෙදරට රෑට අපි නිදාගෙන ඉන්න කාමරේට ඇහෙනවා ඒ සින්දු. ඒ කාලේ ඊට පස්සේ ඒක හරි දුක හිතෙන මේ එකක්. ඊට පස්සේ ඒ ඉවර වෙනකම් මිල්ටන් අංකල් නැති වුණා. ඒක බලන්නත් මං ගියා. අපේ අම්මා තමයි මට කියන්නේ මේ මාර වැඩේ ඉස්කෝලේ යලා ගම මිල්ටන් පෙරම නැති වෙලානේ. මොකද ඔයා ආදරේ කරපු චරිතනේ. ඊට පස්සේ ඒක ඊට පස්සේ මට මතකයි බෙග් මාස්ටර්ගේ මරණය බලන්න මං ගියා. එදෙන මරදානේ YMCA එකට. ඒකත් මම ඉස්කෝලේ යලා ආවට පස්සේ අපේ අම්මා කිව්වේ. කිව්වට පස්සේ මම අග්ගලා මූණ කඩ හොදගෙන මොකද අම්මත් එක්කම අතන මේ ඒගොල්ලන් ගිවල් ඉස්සරහ මේ YMCA යන් මුස්ලිම් කවුන්සිල් අරිම කරේ එකක්. ඒකේ තිබුණේ. ඒකට ගියා. ඉතින් ඒ වගේ ඔය ටික මට පොඩි කාලේ සමහර දැන් ඔය ජෝති අංකල්ගේම මට සීනියම් වගේ මතකයි. ඉතින් ඒවා ස්පෙෂල් දේවල් සමහර වෙලාවට. ඔව්, දැන් සංගීතයට ආදරය කරන නිසා, කලාවට ආදරය කරන නිසා, ෆේෂල් අයියට ඒව ජීවිතේ අමතක නොවන සිතුවීම් බවට පත් වෙලා තියෙනවා. මොකද අපිට කම්පණයට තව පත් වුණ එක තමයි අපේ අම්මාගේ තටපට ගාලා නැගිටලා මේ නැගිටින්ද. ඇයි මම රෑ
දෙකට විතරයි. තග්ගලයන් උගන්න තියෙන මොන හරි ගන්න ඉක්මනට යම් බලනකොට තෙල් තන්ස්තාවට ගහලා. මේව එලියට බැල ගන්න තෙල් මේ ටැංකිය වලට ගහලා ඔක්කොම පුපුරනවා. යටින් යන බටත් පුපුරනවලු මොනාද මොනාද කියලා පොලිසියෙන් යන්න කිව්වා රේ මේ කියලා. අපි අනාථ වෙලා දැන්. එකපාරට කීතා ගන්න බෑ. මේව දොර ඇරලා බලනකොට තනි කරම මෙහෙම ගිනි ජාලාවක් ගේ ඉස්සරහා වගේ. එතකොට අර පයින් යනකොට මිනිස්සු නයිඩි පිටින් දුව කරගෙන මිනිස්සු ඒ කියන්නේ දෙපැත්තේ මාර සෙනගක් ලොකු පෙළපාලියක් යනවා වගේ මිනිස්සු මරදාන පැත්තට හරියට මෙහෙට ගියා. ඒවා මතක නොවන සිදුවි ජීවිතේ. බොහෝ දේවල් කතා කරා කතා කරන් තම බොහෝ දේවල් ඉතුරු වෙලා තියදී අපිට අද දවසට සමුගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි ස්පෙෂලයි අපි ඔයාට හදවතින් ප්‍රාර්ථනා කරනවා සියලු කටයුතු ඔයාගේ හීන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ජය වේවා, සේම වේවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා Net FM එකට අපිට ඉතින් හැම වෙලෙම මම මීඩියසල ෆෑන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් හැම වෙලෙම දෙන්න පුළුවන් වටිනාකම ඒ වගේම සහයෝගය ලබා දෙනවා. ජය වේවා. ආයිත්සරක් අපි ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට ආව එක ගැන. ඉතින් උගලන්ට පේශලයගේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. ආයෙ බලන්න කියලායි මතක් කරන්නේ. දන්න අයටත් බලන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ එක. හරිද? එහෙමනම් ඉතින් අද දවසට අපි යනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්. මා බාල කාලේ